වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. සුපින්වත්නි, ඔබ හැම දිනාම ඉතාම ශ්‍රද්ධා සම්පන්නව අදත් බලාපොරොත්තු වන්නේ ධර්මාශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ කැස්බෑව පිළියන්දල පදිංචි චන්ද්‍රා වීරසිංහ මහත්මිය ඇතුළු දියණියන් තිදෙනා ඇතුළු බෑනාවරු අනිකුත් සත්පුරුෂ පින්තුන් මේ ස්ථානයට සම්බන්ධ වී සිටිනවා. මේ හැම දිනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි, ධර්ම දාණය සිද්ධ කරන්නටයි. ඉතින් අද ලෝකයේ විවිධ තැන්වල ඉඳලා, ලංකාවේ විවිධ තැන්වල ඉඳලා විශාල පිරිසක් මේ දේශනාවට එකතු වෙනවා. ඉතින් ඒ හැම දිනාටම මේ ධර්මයේ තුලින් ලැබෙන අනුබලය, ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ලැබෙන අනුග්‍රහය පොඩි එකක් නෙමෙයි. ඒතොර මේ අනුබලය, ඒ අනුග්‍රහය තුලින් කවුරු හරි කෙනෙක් නිවෙන්න මොනවා හරි උදව්වක් ගත්තොත්, මොන මට්ටමින් හරි කවුරු හරි කෙනෙක් අනුග්‍රහයක් ගත්තොත් නිවීම පිණිස, ඒ ගන්න අනුග්‍රහය මේ කැස්බෑව පිළියන්දල පදිංචි චන්ද්‍රා වීරසිංහ මහත්මිය ප්‍රදාන පින්තුන්ට නිවීම පිණිසමයි උපකාර වෙන්නේ. මොකද ලෝකය නිවෙන්න කතා කරද්දි තමන් නිවෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. ලෝකේ අවුලුවන්ඩ කතා කරද්දි තමනුත් ඇවිලෙනවා. ලෝකේ අවුලුවල තමන්ට නිවිලා ඉන්න බෑ. ඒක ලෝක ධර්මතාවයක්. ලෝකේ අවුලුවන කෙනා ඇවිලෙනවාමයි. ලෝකේ නිවන්ට කතා කරනවා නම්, නිවන්ට මැදිහත් වෙනවා නම්, ලෝකේ නිවීම පිළිබඳ අපේක්ෂා දල්වගෙන ඉන්නවා නම්, ඒ ලෝකේ නිවීම පිළිබඳ අපේක්ෂා දල්වාගෙන ඉන්න කෙනා එයත් නිවෙන්න පටන් ගන්නවා. මොකද ලෝකේ යමක් වපුරන්නේද ඒකමයි අස්වැන්න. ඒක ලෝකයේ පවතින ස්වභාවික රිද්මයක්. ඒ නිසායි මේ දේශනාවක් කරන එක වටින්නේ. දේශනා කරන එක, මොකද මේ දේශනාව ඇතුළේ අපි කතා කරන්නේ සුවපත් වීම ගැන, නිවීම ගැන, භව නිරෝධය ගැන, දුක හමාර කිරීම, මේව ගැන තමයි අපි කතා කරන්නේ. ඒවා කතා කරනකොට ඒවා සම්බන්ධව ලෝකයේ විතා සංවේදීව නිදල්වාගෙන බලාගෙන ඉන්න විශාල පිරිසක් ඉන්නවා. ඒතර ඒ අය මොකද කරන්නේ? මේ දේශන අහලා මේවා ලියාගෙන, මේවා සටහන් කරගෙන, මේවා මතක තියාගෙන, දරාගෙන, මානසිකාරය කර කර, මානසිකාරය කර කර ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ ධර්ම මාර්ගයේ ඍජුව ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට මේ ධර්ම මාර්ගයේ ඍජුව ගමන් කරනකොට, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා මොහොතක් මොහොතක් ගානෙම පින්වත්නි සුවපත් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා සුවපත් වීම පිණිස යා අඩිය තියෙනකොට මේ සුවපත් වීමේ කතාව අරගෙන ගියපු කෙනෙක් ඉන්නවනේ. ඒ සුවපත් වීම පිණිස අරගෙන ගියපු කෙනාටත් ඒ විශාල අනුබලයක් ලැබෙනවා. මේ දේශනාව කරන අයටත් විශාල අනුග්‍රහයක් ලැබෙනවා. ඒ නිසා මේ ධර්ම දානයක් කරනවා කියන එක ලෝකයේ සියලු දානයන් පරදා වටින්නේ ඒකයි. බණ කියවන එක ඒක වටේ, ඒක කියවන එක නෙමෙයි, මේ ධර්මයේ පැත්ත පෙන්වුවත් වටිනවා. ඒක පුදුම දෙයක්. දැන් සමහර අය ඉන්නවා අවබෝධය කරා ගිහින් තියෙනවා. ඒගොල්ලෝ අවබෝධය කරා යන්න මොනවද කරපු කුසලයේ කියලා ධර්මයේ පෙන්නනවා. ඒතර එක තැනක මට මතකයි, එක වෙලාවක මේ එයා ගෞතම බුදු සාසනයේදී අවබෝධය කරා යන්න බලපාපු කාශ්‍යප බුදු සාසනය කරගත්ත දේ පැහැදිලි වෙනවා. ඒ අවබෝධය කරා ගියපු උත්තමයා කරපු දේ පැහැදිලි වෙනවා. ඒක තියෙනවා, මම මේ කාලේ බුදුරජාණන්සේ පැහැදිච්ච කෙනෙක් නෙමෙයි, ධර්මයට පැහැදිච්ච කෙනෙක් නෙමෙයි, සංඝයාට පැහැදිච්ච කෙනෙක් නෙමෙයි, මාර්ගයට පැහැදිච්ච කෙනෙක් නෙමෙයි, ප්‍රතිපත්තියට පැහැදිච්ච කෙනෙක් නෙමෙයි. මම එකම එක දෙයයි කළේ. මොකද්ද කළේ? මම කරපු එකම එක දේ තමයි, මම කරපු එකම එක දේ තමයි, මම ඒ කාලේ සිඟවන්නේ අදපු එක. මම මේ තැනක් තැනක් ගානේ හිඟා කකා ඇවිදපු මිනිස්සෙක්. එතන මං මේ හිඟා කකා ඇවිදිනකොට ඒ සිඟමන් යදින මිනිහෙක් විදියට මගේ කතාව ඇතුලේ තිබ්බ දෙයක් තියෙනවා. මොකද්ද? සිඟමන් යදින කෙනෙක් විදියට මගේ ජීවිතේ ඇතුලේ තිබුණා එක 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 දෙයක්. ඒ තමයි, මම සිඟමන් යද්දී බුදුරජාණන්සේ වැඩ ඉන්න ආරාමයේ කිට්ටුව.
එතකොට බොහොම දුර බැහැර ගෙවාගෙන මිනිස්සු සැතපුම් ගණන් දුර ගෙවාගෙන එනවා මාව හොයා මේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන හොයාගෙන ඇවිල්ලා මිනිස්සු වටපිට බලලා මේ ඒ කාලේ අද වගේ ඉතින් ගෙවල් දොරවල් අරහිමිත් නැහැ. ඉතින් ඒ කාලේ මේ මගෙන් අහනවා මේ පැත්තේ නේද ඒ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ, අපි මේ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන සැතපුම් ගාණක් දුර ගෙවාගෙනයි අපි ආවේ, මේ කොහෙද මේ බුදුරජාණන්සේ වැඩ ඉන්නේ කියලා මම කතා කරන්නේ නැහැ කියනවා. මං ඇඟිල්ලෙන් පෙන්නනකොට ආන් අර පැත්තට යන්න කියලා. මං කතා කරන්නේ නැහැ කියනවා. මං ඇඟිල්ලෙන් දිශාව පෙන්නන. මං ඒ දිශාව පෙන්නපු එක තමයි මට මෙකල මගපල කරා යන්න හයියක් උනේ කියනවා. ඒතර දේශනාවක් කරන එක, දේශනාවක් අහන එක, දේශනාව මානසිකාරය කරන එක, දේශනාව සාකච්ඡා කරන එක, දේශනාව කරන දේශකයාට ඒ හැම පැත්තෙම පින්වත්නි පුදුම කුසල. ඒකනේ ධර්ම දේශනාව තමයි විමුක්තායතන විමුක්තිය කරා යන පළවෙනි එක විදියට පෙන්වන්නේ. ඒකයි මේ දැන් සමහරලාවට දේශකයෙකුට පවා වර්තමානයේ ගරහන්න පුළුවන්. ඔය හාඳුරුරු අපිට බණ කියනවා, මොනවද ඔය හාඳුරුරු කරගන්නේ කියලා කියන්න පුළුවන්. පින්වත්නි ධර්ම ශ්‍රවණේ නෙමෙයි විමුක්තායතනේ පළවෙනියෙන් පෙන්වන්නේ ධර්ම දේශනාව. ඒතර ධර්ම දේශනා කරන දේශකයා දේශනාව තමයි විමුක්තායතනෙ විදිහට මූලික தත්ත්වෙද්ද පෙන්වන්නේ. ධර්ම ශ්‍රවණේ දෙවෙනි විමුක්තායතනෙ විදිහට පෙන්වන්නේ. විමුක්තියට මූලික ආයතනෙ විදිහට පෙන්වන ධර්ම දේශනාව. දැන් මේ දේශනාව කරන්නේ දැන් ඔයගොල්ලෝ දේශනාව අහද්දී ඔයගොල්ලන්ට අතීත සංස්කාර අනුව හැසිරෙන්න පුළුවන්, අනාගත සංස්කාර අනුව හැසිරෙන්න පුළුවන් හිත. නොයේ දැන් මේ දේශකයෙකුට එහෙම බෑනේ. දේශකයෙකුට සම්පූර්ණයෙන් ඉරියව් ආයතනික අත්දැකීම් ඔක්කොම පින්වත්නි ධර්මයේ පැත්තේ තියෙන්න ඕන. ධර්ම විතරකත් එක්ක ඇතුළ ගනුදෙනු කරන්න ඕන. ධර්ම විචාරයේ මත පිහිටා ඉන්න ඕන. ධර්මයේම මානසිකාරය කරන්න ඕන. ආයේ පන්සල් ගැන, ඉඩකඩම් ගැන, ගෙවල් දොරවල් ගැන ඒවා මානසිකාරය කර කර නිර්මල ධර්මයේ කියන්න බෑ. ඒවා මානසිකාරය කර කරත් ඒ විවිධ දේශනා කරන්නටත් පුළුවන් බැරිත් නෑ. නමුත් නිර්මල පටිච්ච සමුප්පාද පර්යාප්ති අන්තර්ගත දේශනාව කරනවා නම් ඒ භික්ෂුවට ඇතුළාන්තය තුළ ධර්ම මානසිකාරයක්, ධර්ම ආවර්ජනාවක්, ධර්ම විතර්ක, ධර්ම විචාර එක්කම මේ භික්ෂුව ගනුදෙනු කරන්න ඕන. නැත්තම් ඒ දේශනාව ප්‍රතිඵල සම්පන්න වෙන්නේ නෑ. දැන් ඕගොල්ලෝ ඉතින් අහගෙන ඉන්නකොට මෙතනට වෙලා අහගෙන gedara ගැන කල්පනා කර කර ඉන්න බැරිද? පුළුවන්. ඉතින් මොකද මේ ඇහැ අවශ්‍ය නැහැ නේ gedara ගැන කල්පනා කරන්න. ඇහැ මගේ පැත්තේ තියෙනවා, කන මගේ පැත්තේ තියෙනවා. ඒ උන්ට අවධානයේ තමන්ගේ මානසික අවධානයේ මානසිකාරයේ තියෙන්නේ කොහෙද? එක්ක gedara, එක්ක කුඹුරේ, එක්ක ඉඩමේ, එක්ක රැකියාව කරන තැන, එක්ක දරුවෝ ළඟ, එක්ක ස්වාමියා මහත්තයා ළඟ. ඉතින් ওই විදිහට ඒගොල්ලෝ කෑවද දන්නේ, ඇඳද දන්නේ, ගියාද දන්නේ, ආවද දන්නේ, ඕගෙන කල්පනා කරගෙන ඉන්න බැරිද? පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ දේශනා කරන එකත් ධර්මයේ දේශනා කරවන එකත් ලෝකයට නිවීම සම්බන්ධ උනන්දුවක් තියෙන කෙනෙකුටමයි කරන්න පුළුවන්. ඒතර ලෝකේ නිවන්න නිවන්න අපි නිවිල යනවා. ඒකයි මේ ධර්මයේ තියෙන අර්ථය. ඒ නිසා පින්වත්නි මේ ජීවිතය අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් විසින් කෙසේද මේ බුද්ධ ශාසනය තුළ ප්‍රතිඵල ගොඩනගා ගන්න ඕන? ඒ ගොඩනගා ගන්නවා නම් ඒ ශ්‍රාවකයා කැමති වෙන්න ඕන භවයෙන් නිරුද්ධ කරන්නමයි. අපේ ආවසානික ඉලක්කය භවය නිරුද්ධ කරන එකමයි. බුද්ධ ශාසනයේ මේ පැත්තේ විවිධ අර්ථ තියෙන්න බෑ. අර්ථ තියෙන්න පුළුවන්. නමුත් ඒ අර්ථය බුදුරජාණන්සේගේ දේශනාවේ පැහැදිලි කරපු අර්ථය නෙමෙයි. මා තුළ ගොඩනැගෙන භව සංස්කාර රැස්වීම කියන එකට බුද්ධ ශාසනයේ විරුද්ධයි විරෝධයක් දක්වන්නේ. ඉතින් භව කර්ම රැස් කර ගැනීම පිළිබඳ විරෝධාකල්පයක් ඇතුළෙන් ඉන්නේ නැත්නම් එයා බුද්ධ ශාසනයට එකඟ නැහැ. බුද්ධ ශාසනයේ නාමයෙන් එයා එක එක ඒවා කරන්න පුළුවන්. බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ නාමයෙන් එයා ගොඩාක් දේවල් කරන්න පුළුවන් බුද්ධ ශාසනයේ ඇතුලේ සංස්කෘතික වශයෙන්. නමුත් පින්වත්නි අවබෝධය කරා යන කෙනා හැම වෙලාවකම කැමති වෙන්න ඕන භවය නිරුද්ධ කිරීමටමයි, තණ්හාව ගෙවා දැමීමටමයි, පින්වත්නි තමා තුළ පවතින උපය ඉවත් කිරීමටමයි එයා කැමති වෙන්න ඕන. එතකොට දැන් අපිට මේ වෙලාවේ කොහොමද ඔය වැඩේ කරන්නේ? ඒක තමයි අපි මේ දේශනාවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් වර්තමානයේ ඔයගොල්ලෝ ගොඩාක් කාර්ය බහුලයි. ඉතින් ඔයගොල්ලන්ට විවේකේ හරි අඩුයි. ඉතින් වැඩ වැඩි, ගොඩාක් වැඩ තියෙනවා මේ ජීවිතය ඇතුලේ. ඉතින් මේ වැඩ ඇතුලේ තමයි අපි ටිකෙන් ටික කොහොම කොහොම හරි ධර්මයේ දියුණුවක් කරා යන්න ඕන කියන අර්ථය ඇතුලෙත් වැඩ කරන්නේ. ඉතින් ටිකෙන් ටික අපි වැඩ කරන්නේ, අපි ලොකු වැඩ ගොඩක් අපි කරන්නේ නැහැ. අපි ටිකෙන් ටික ධර්මයේ ඇතුළෙත් කොහොම හරි දියුණුව කරා යන්න ඕන කියන අර්ථය ඇතුලේ අපි සෑහෙන මහන්සි වෙලා වැඩ කරනවා.
එතකොට මේ වැඩවලට වඩා අර ධර්මයේ ඇතුලේ තියෙන වැඩවලට වඩා අපිට එදිනෙදා වැඩවල තියෙන කාර්ය බහුලත්වය හරි ප්‍රබලයි. ඉතින් ධර්මයේ කියන්නේ අපේ ජීවිතය ඇතුලේ බොහොම පොඩි දෙයක්. එතකොට මේ ගිහි කෙනෙකුට එන අදහස තමයි අනේ මම මේ ප්‍රශ්නේ මිදෙන්නේ කොහොමද? දැන් මට මේ ප්‍රශ්නේ කරාරින්නත් බෑ. දැන් ඕගොල්ලොන්ට බෑනේ දරුවව අත්තරින්න, බිරිඳ අත්තරින්න, ස්වාමියා අත්තරින්න, අම්මා අත්තරින්න, තාත්තා අත්තරින්න, ගෙදර අත්තරින්න, කුඹුරු අත්තරින්න, ඉඩම අත්තරින්න බෑනේ. යාන වාහන අත්තරින්න බෑනේ. එහෙම අත්තරින්න ඕන කියලා බුද්ධ ශාසනය කියන්නේත් නැහැ. බුද්ධ ශාසනය කවදාවත් කියන්නේ ඒව අත්හැරලා දාන්න කියලා. බුද්ධ ශාසනය ඒව අතහරින තැනකට ශ්‍රාවකයාව පොළඹවන්නේ නැහැ. එතකොට බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා විදියට ගිහියෙක් කොහොමද මේ බුද්ධ ශාසනයේ අර්ථයට සමවදින්නේ? ගිහියෙකුට කොයි මට්ටමින්ද ඒක කරන්න පුළුවන්? එතකොට ගිහියෙකුට පුළුවන් ඒක කරන්න මෙන්න මේ විදියටයි. ගිහි ඕගොල්ලෝ ඉන්න මට්ටමේදී ධර්මය හම්බුනේ පස්සෙනි. අපිට ධර්මයක් හම්බුනේ නැහැ නේ මුල් කාලේ. දැන් මෙතන මේ වයසක අම්මලා හැම ඉන්නවා. ඔය අම්මලාගේ ජීවිතේ අවුරුදු 50 60 65 වෙනකම්ම ධර්මයක් තිබුණේ නැහැ. ධර්මය කියන්නේ તો පන්සල් යන වත්පිළිවෙත් කරන පොල් තෙල් පහන් පත්තු කරන අරම ටිකක් තිබ්බා තමයි. නමුත් ඒවත් හොඳයි ඒවා. ඉතින් මේ සංස්කෘතික ශ්‍රාවකයෙක් විදියට අපිව අවස්ථානුකූලව යම් කිසි සුවපත් වීමකට උදව් කරානේ ඒවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සිහි කරගන්න පවා හවස බුදු පහන තියෙන වෙලාවට භාග්‍යතුන් වහන්සේ සිහි කරලා බුදු ගුණ සිහි කරලා සද්ධානුසාරී ශ්‍රාවකයෙක් විදියට සද්ධා ඉන්ද්‍රියට හවස බුදු පහන තියෙන වෙලාවේ යාතුල උපදින චිත්තචෛතසික ධර්ම ටිකෙන් අනුබලයක් ලැබුණා. එව ලැබුණ නෑ කියලා අපි කියන්නේ නෑ. ඒ නිසා බුදු පහන තියෙන එක ඇතුලේ ඒ ශ්‍රාවකයා පුදුම විදිහට සංසුන් වුණානේ බලන්නකෝ. ඔව් ගොඩාක් සිතුවිලිත් එක්ක හැපි හැපි ඉඳලා හවස භාග්‍යතුන් වහන්සේ ඉස්සරහා පහන පත්තු කරන වෙලාවට අපි කොයිතරම් ඒ කෙලෙස් විතර්ක වලින් අයින් වෙලාද ඒක කළේ. කෙනෙක් කියන්න පුළුවන් පහන් පත්තු කරලා කොහොමද නිවන් දකින්නේ? පහන් පත්තු කරලා නිවන් දකින්න බෑනේ. ඕවා මහා විකාර වැඩනේ කියලා කෙනෙක් මෙහි කෙනෙක් කියන්න පුළුවන්. සද්ධාව නැති ප්‍රඥාව ගැන විතරක් සංවේදී වෙච්ච කෙනෙක් කියන්න පුළුවන් ඕවා වැඩක් නැව බොරු වැඩ. ඕවා මේ බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කරපු දේවල් නෙමෙයි. ඔය පහන් පත්තු කෙරෙලි මල් පූජා කරන ඒවා හඳුන් කූරු පත්තු කරන ඒවා ඕවා වැඩක් නැහැ. ඕවා මොනවටද ඕවා කරන්නේ කියලා කෙනෙක් කියන්න පුළුවන්. දැන් ඔච්චර කල් ඔයා පහන් පත්තු කළාට කොච්චර පහන් පත්තු කරන්නද කෝ ඔයා නිවිලා නැහනේ. ඔයාගේ නිවීමක් එහෙම පේන්නේ නැහැ. ඔයා කතා කරද්දි ඔයා වැඩ කරද්දි නිවීමක් පේන්නේ නැහැ. මොකටද ඔයා ඔය පහන් පත්තු කරපු එකෙන් වැඩක් නැහැ. තෙල් ටික පිච්චිලා ගියපු එක විතරයි උනේ කියලා කෙනෙක් කියන්න පුළුවන් නෑ පින්වත්නි. අවස්ථානුකූලව ඒ පුද්ගලයා තුළ භාග්‍යතුන් වහන්සේකට පහන දන්වලා ඒ පුද්ගලයා තුළ ඇති වෙන චිත්තචෛතසික පරම්පරාව තියෙන්නේ. ඒ චිත්තචෛතසික පරම්පරාව ඕගොල්ලොන්ගේ සද්ධා ඉන්ද්‍රිය මෝරන්න උදව් වුණා. දවස පුරාම කෙලෙස් එක්ක හැපි හැපි ඉන්න මිනිස්සෙකුට ඒක මහ පුදුම ජවයක් පින්වත්නි. ඒක පුදුම තරමේ අනුග්‍රහයක්. හැබැයි ඒ අනුග්‍රහය ඇතුලේ දැන් අපි කල යුත්තේ කුමක්ද? ඒකත් එක්ක අපට පස්සේ කාලේ ධර්මය අහුණා. පටිච්ච සමුපාදය කියන්නේ මෙයයි, අවිද්‍යාව කියන්නේ මෙන්න මේ දෙයට, විඥානය කියන්නේ මෙන්න මේ දෙයට, නාම රූප කියන්නේ මෙන්න මේ දෙයට, ආයතන කියන්නේ මෙන්න මේකට, ආයතනයන්ගේ ස්පර්ශය කියන්නේ මෙන්න මේකට කිය කිය අපට දැන් මේ පටිච්ච සමුප්පන්නව හේතුඵල වශයෙන් ධර්මයක් ඇහෙන්න පටන් ගත්තා. ඒ ගොඩාක් දෙනෙකුට පස්සේ කාලේ තමයි ඇහින්න පටන් ගත්තේ. දැන් මේ බෞද්ධ යනාලිකාව වගේ නාලිකා පවා ආරම්භ කරලා ලොකු කාලයක් වෙන්නේ නැහෙනි. ඒ කාලෙත් ඉතින් බණ ඇහුණා තමයි. ওই පත්තර හරහා රෝම මේ හරහා අපි ධර්මයක් කියව ගත්ත තමයි. නමුත් ඒ කාලේ අපිට ලොකුවට මේ හේතුඵල ධර්ම ගැන එහෙම මේ තරම් උද්වේගකාරීව ඇහුණෙත් නැහැ. මේ තරම් උවමනාවක් තිබෙත් නැහැ. එහෙම දේශනා නොකළා නෙමෙයි ස්වාමීන් වහන්සේලා ඕන තරම් එහෙම දේශනා කළා. හරියට ස්වාමීන් වහන්සේලා එහෙම දේශනා කළා. හැබැයි ස්වාමීන් වහන්සේලා එහෙම දේශනා කළාට පින්වත්නි ඒ විදිහට දේශනා කළාට අපිට තිබ්බ සංවේදීකමේ අඩුවක් තිබ්බනේ. ඒකනේ අපිට සමහරට අවුරුදු 65 70 වෙනකන් අපිට පටිච්ච සමුපාදේ මොකද්ද කියලා අපිට උමනාවක් තිබ්බේ නැහැ. පංචස්කන්ධේ මොනවද කියලා ඇහුවොත් අපි දැන් මේ සමහරට මේ මෙතනට ආපු අයත් පංචස්කන්ධේ මොකද්ද කියලා ඇහුවොත් මූණින් මූණ බලන මට්ටමක් තියෙන්න පුළුවන්. දන්න කෙනෙක් වුණත් එයා මේ දැනගෙන තියෙන බොහොම පශ්චාත්කාලීනෝ. එහෙනම් අපිට වැඩි කාලයක් අර මූලික ගැඹුරු බුද්ධ වචනයත් එක්ක ඇයි හොඳයිකම් පවත්වන්න හම්බ වුණේ නැහැ. අපිට බුද්ධ ශාසනයේ නාමයෙන් අර සංස්කෘතික ශ්‍රාවකයෙකුට අදාළ වතපිළිවෙත, ආචාර ගෝචරකම්, පිළිවෙත්, වන්දනාමාන ඕවා ටික තිබ්බා. ඒක ඇතුලේ දන් දීම් වගේ සුන්දර අවකාශයනුත් අපිට තිබුණා. හැබැයි ඒ සියල්ලටම වඩා ඒ ඔක්කොමත් නරක නැහැ. ඒ සියල්ලටම වඩා අපට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අද වෙනදට වඩා විවෘතව ඇහෙනවා.
එතකොට විවෘතව ඇහෙනකොට අපි තුල යම් කිසි ආකාරයක පශ්චාත්තාප වීමකුත් ඇති වෙන්න පුළුවන්. අපි තුල යම් කිසි ආකාරයක පශ්චාත්තාප වීමකුත් ඇති වෙන්න පුළුවන්. අනේ මේ ධර්මයේ කලින් ඇහුණා නම් මට හොඳයි. එහෙම හිතෙන්න පුළුවන්. අපරාදී මට ඒ කාලේ ධර්මයේ ඇහුණා නම් හොඳයි. මං ඒ කාලේ ධර්මයේ ඇහුණා නම් මං ගන්නවා පුදුම ජවයක් අවබෝධය කරා යන්න. අද මට බෑ. ඇයි බැරි? බලන්න මේ දරුවගේ වැඩත් එක්ක මට ওই ජවයේ බෑ ගන්න. මගේ බිරිඳගේ වැඩත් එක්ක, ස්වාමියාගේ වැඩත් එක්ක, මුණුබුරන්ගේ වැඩත් එක්ක ඔය කියන ජවේ නම් හාඳුරණේ මට ගොඩනගා ගන්න බෑ කියලා කෙනෙක් තුල යම්කිසි ආකාරයක ජවයේ ගොඩනගා ගන්න බැරි බවට තමා තුල සිතුවිලි ගොඩනගෙනවා. එතකොට මේ සිතුවිලි ගොඩනැගෙනකොට යා ඇත්තටම සාධාරණව යා කියාවි මෙන්න මේ දේවල් නිසායි මට බැරි කියලා. නමුත් පින්වත්නි අපි බලන්න ඕන ඔය ගිහි ජීවිතේ ඉන්න ගමන්ම නිවීම පිණිස අවශ්‍ය වැඩපිළිවෙලකට එන්න ඕන. මොකද ගිහියෙකුට වෙනම නිවන් මගක්, පැවිද්දෙකුට වෙනම නිවන් මගක් කියලා නිවන් මාර්ග දෙකක් අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. නිවන් මාර්ගයේ උද්වේගයේ වෙනසක් විතරයි ගිහියටයි පැවිද්දටයි තියෙන්නේ. පැවිද්දෝ මෙන්න මේ නිවන, ගිහියන්ට මෙන්න මේ නිවන කියලා නිවන් මඟ දෙකට බෙදලා නැහැ පින්වත්නි. අපි ඔක්කොම නිවන වෙනුවෙන් වැඩ කරන්න ඕන. හැබැයි පැවිද්දෙකුට තරම් උද්වේගකාරීව ගිහියෙකුට යන්න බෑ. දැන් පැවිද්දෙක් යන වේගවත් ගමන ගිහියෙකුට යන්න බෑ. ඇයි ගිහියෙකුට ඒ තරම් උද්වේගකාරීව යන්න බැරි? පින්වත්නි මේ ගිහිකම ඇතුලේ පවතිනවා සම්බාධක ටිකක්. මොනවද පවතින්නේ? සම්බාධක ටිකක්. මේ සම්බාධක සහිත ජීවිතයක් ඇතුලේ තමයි අපි මේ වැඩ කරන්නේ. ඒතර කෙනෙක් ඊළඟට අහන්න ඕන මොකද්ද? හොඳයි සම්බාධක සහිත ජීවිතේ නිවන් දකින්න පුළුවන් නම් ඒක කියන්න අපිට. අන්න එහෙමයි ගිහියෙක් අහන්න ඕන. දැන් ගිහි අය සමහර විට පැවිද්දොන්ටත් වඩා ගුණධර්ම දියුණු කරනවා වගේ අදහසක් ගිහියෝ තුළ තියෙන්න පුළුවන්. අපි දන්නවා හාමුදුරුවන්ටත් වඩා සීලයක් දියුණු කරන විදිය, සමාධිය දියුණු කරන විදිය, ප්‍රඥාව දියුණු කරන විදිය එහෙම කියලා සමහර ගිහි කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ස්වභාවයෙන්ම ගිහියෙකුට එහෙම උද්වේගයක් ගන්න බෑ. ඇයි? සම්බාධක සහිතයි යාගේ ජීවිතේ. ඕගොල්ලන්ගේ ජීවිතේ සම්බාධක සහිතයි. එහෙම සම්බාධක සහිත ජීවිතයක් තමයි ඔය ඇත්තොන්ට තියෙන්න ඕන. ඕගොල්ලන්ට මේ ජීවිතේ මඟඵල පැත්තට යන්න ඕන නම්, මේ ජීවිතේ සෝතාපන්න වෙන්න ඕන නම් ඔයගොල්ලෝ පළවෙනියෙන් ගන්න ඕන මොකද්ද? මම සම්බාධක සහිත ජීවිතයක් ගත කරනවා කියලා උදේ හවහයි අඳුන ගන්න ඕන. අඳුනගත්තට මදි. එයා උදේ හවස ප්‍රතිවේක්ෂණ කරන්න ඕන. මෙබඳු සම්බාධක සහිත ජීවිතයක් නේද මට තියෙන්නේ? උදෙත් එයා හිතන්න ඕන. දරුවට බැඳිලා, ඉඩමට බැඳිලා, කුඹුරට බැඳිලා, රැකියාවට බැඳිලා, මුණුබුරන්ට බැඳිලා, මෙබඳු සම්බාධක සහිත ජීවිතයක් නේද මට තියෙන්නේ? එයා ඒකයි දකින්න ඕන උදේ හවස. ඔය ඉන්න මට්ටමේ සෝතාපන්නවත් වෙන්න ඕන නම් ඕගොල්ලෝ එකපාරම විපස්සනාවට අඩිය තියන්න එපා. විපස්සනා කරන්න බෑ එහෙම. හෙට ගිහින් ආරි ඔන්න අපි දැන් පටන් ගන්නවා කියලා විදර්ශනාවට වාඩි වෙන්න එපා. විදර්ශනාව කෙරෙහි පෙළඹවීමක් හදාගන්න, විදර්ශනාව කෙරෙහි ජවයක් හදාගන්න, විදර්ශනාමය කෞශල්‍ය පිණිස හැඩයක් හදාගන්න ජීවිතය ඇතුළේ. එතකොට විදර්ශනාමය හැඩයක් හදාගන්න කෙනා මොකද්ද කරන්න ඕන? ඒ පුද්ගලයා එයා ගැන දැනගන්න ඕන, අඳුනගන්න ඕන. එතකොට අඳුන ගන්නකොට එයාට පොදු එයාව කියව ගන්න තියෙන්නේ කොහොමද? මම සම්බාධක සහිත කෙනෙක්. දරුවට බැඳිලා, බිරිඳට බැඳිලා, ඉඩමට බැඳිලා, කුඹුරට බැඳිලා, ගෙදරට බැඳිලා, බැඳිලා බැංකු පොතට බැඳිලා, රත්තරම් බඩු වලට බැඳිලා, සාරි වලට බැඳිලා, බැඳිලා හැම තැනම බැඳිලා අපේ ජීවිතේ ගිය තැන තැවරිලා ලෝකෙ තැවරිලා ඉන්නේ මම. ආයි ලෝකෝත්තර වෙන එක ලේසි දෙයක් නෙමෙයි. ලෝකේ මත ඇලිලා බැඳිලා ගැට ගැහිලා ඉන්නේ, තවරගෙන ඉන්නේ ලෝකේ වටේ. ඉතින් ලෝකේ මත තැවරිලා ඉන්න කෙනෙක් අවබෝධය කරා යනවා නම් එයා ලෝකේ තැවරිලා ඉන්න බවමයි දකින්න ඕන. පින්වත්නි හොඳට බලන්න, අවදානම දකින්න නැති කෙනාට අවදානමින් මිදෙන්න බෑනේ. අවදානම දකින්න නැති කෙනෙකුට කොහොමද අවදානමින් මිදෙන්නේ? ඕගොල්ලෝ අවදානම ආස්වාදයෙන් පිළි අරගෙන තියෙන්නේ. හරියට නිකන් බෝම්බයක් තුරුල් කරගෙන නිදාගත්තා වගේ තමයි ওই ජීවිතේ. බෝම්බයක් කියලා දන්නේ නැහැ එච්චරයි. ඒ නිසා යාට අවදානම වැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඕගොල්ලෝ උදේ හවස කරන්න ඕන දෙයක් තියෙනවා. ඔය ගිහි ජීවිතේදී නිවන් දකින්න ඕන නම්, ගිහි ජීවිතේ ධර්මාර්ථය හඹාගෙන යන්න ඕන නම් ඔය ඉන්න මට්ටමේ ඕගොල්ලෝ කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද?
අනේ මම සම්බාධක සහිත ජීවිතයක් නේද ගෙවන්නේ කියලා ඔගොල්ලෝ දකින්න ඕන. පින්වත්නි, ලෝකය මත තැවරිලා ඉන්න තාක්කල් දුක මතමයි යා තැවරිලා ඉන්නේ. ලෝකය කියන්නේ පින්වත්නි දුකටමයි, දුක කියන්නේ ලෝකයටමයි. අපි ඔය අපේ ලෝකය මත තැවරිලා ඉන්නේ. ලෝකය කියන්නේ මොකද්ද? මේ වෙලාවේ මානසික වශයෙන් වැටහෙන ටික. ලෝකය කියනකොට ඕගොල්ලන්ට එළිය තියෙනවා කියලා හිතුණට පින්වත්නි මේ වෙලාවේ මානසික වශයෙන් මැවෙන ටික විතරයි මේ වෙලාවේ ඕගොල්ලන්ගේ ලෝකය. හොඳට බලන්නකෝ. සත්‍ය වශයෙන් එළිය තියෙන දෙයක් කියලා හිතුණට මේ වෙලාවේ වැටහෙන්නෙත් නැණි. මේ වෙලාවේ ඕගොල්ලන්ට ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන් ටික තමයි පින්වත්නි ඕගොල්ලන්ගේ ලෝකය කියලා කියන්නේ. ලෝකය ඒ වෙලාවේම හටගෙන ඒ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. මේ වෙලාවෙම හටගෙන මේ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. ඉතින් ලෝකය නිරුද්ධ වී යන බව සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ ප්‍රඥාවෙන් පාවිච්චි කර කර විමර්ශනේ නොකළොත්. මම හොඳට කල්පනා කරලා බලන්නකෝ, මේ වෙලාවේ ඇස් දෙක පියාගෙන කල්පනා කරන ලෝකේ මානසික වශයෙන් මැවෙන ගතියක්නේ. දැන් මේ වෙලාවේ දරුවා ගැන කල්පනා කරන්න බැරිද? මගේ දරුවගේ කොණ්ඩෙ මෙහෙමයි, මගේ දරුවගේ අතපය මෙහෙමයි, මගේ දරුවගේ වයස මෙහෙමයි, මගේ දරුවගේ හැඩය මෙහෙමයි, මගේ දරුවා කතා කරන්නේ මෙහෙමයි. ඔහොම ඔක්කොම ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන් නේද? එතකොට ඒක යථාර්ථයක්ද මානසික ගතියක්ද? මානසික ගතියක්. ඊට පස්සේ ආයෙත්ේ මානසිකාරයේ මේ බණ ඇහෙන පැත්තට ආවොත් බණ ඇහෙන වෙලාවේ දරුවා නිරුද්ධ වෙලා යනවා ඔළුවෙන්. මානසිකව මැවිච්ච ගතිය නිරුද්ධ වෙලා යනවා. එතකොට දරුවත් නැහැ, කවුරුත් නැහැ, මේ බණ පැත්තේ මානසිකාරයේ තියෙන ඒකට අනුව සිතුවිලි හට ගන්නවා හිතේ. දරුවා ගැන කල්පනා කරනකොට, දරුවගේ කටහඬ ගැන කල්පනා කරනකොට, දරුවගේ රූපය ගැන කල්පනා කරනකොට, දරුවා කෑවත් දන්නේ නැහැ, නෑවත් දන්නේ නැහැ, ඇන්දද දන්නේ නැහැ, ආවත් දන්නේ නැහැ, නිදිද දන්නේ නැහැ, නැගිට්ටද දන්නේ නැහැ, තේ බිව්වද දන්නේ, ගොඩාක් ඒවා ඔළුවට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ බණ ඉවරුණ ගමන්ම කෝල් කරලා අහලා බලන්න හිතෙනවා. කෑවද කියලා අහන්න හිතෙනවා. පන්ති ගියාද අහන්න හිතෙනවා. දැන් බණ ඉවරයි අපි එනවා කියලා කියන්න හිතෙනවා. නොඒක් සිතින් කයින් වචනින් යා ක්‍රියාත්මක වීම ඇති වෙනවා. අර මානසික වශයෙන් මැවෙන ගතියත් එක්කයි පින්වත්නි ක්‍රියාත්මක වීම තමා තුළ ගොඩ නැගෙන්නේ. ඒ මානසික වශයෙන් ගොඩ නැගෙන මානසික ගතිය මානසිකාරය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ලෝකය මේ වෙලාවේ හටගෙන මේ වෙලාවේ නිරුද්ධ වෙලා යනවා. ලෝකය හටගන්නේ කොහොමද එහෙනම්? මානසිකාරයෙන් තියෙන නිසා එහෙම නෙමෙයි. එළිය තියෙන නිසාමයි ලෝකය හටගන්නේ කියන එක විද්‍යාමාන වෙන්නේ නැහැ පින්වත්නි යථාර්ථවාදීව. මානසික වශයෙන් මැවෙන ගතියක්. ඒ මානසික ගතිය අපි උත්සාහ කරනවා හැම වෙලාවෙම ලෝකයට බාහලන්න. මානසික වශයෙන් මැවෙන ටික තමයි මේ වෙලාවේ ඕගොල්ලන්ගේ ලෝකය. ඕගොල්ලෝ ඒ ගතිය හැම වෙලාවකම එළියේ ලෝකයේ පැත්තට ගලපන්න බලනවා, සසඳන්න බලනවා, විමසන්න බලනවා. එතකොට දරුවා එළියේ ඉන්නවම කියලා හිත පිළිගන්නවා. ඔව්ව මේ දරුවා ඉන්නේ අන්න එතකොට භවයේ ඇතුලේ ඉන්නේ. ඕකට තමයි භවයේ රැඳෙනවා කියලා කියන්නේ. ඕකට තමයි භවයේ කියලා ওই ධර්මී කියන්නේ භවපච්චය ජාති කියන්නේ. මොකද භවපංචය ජාති කියන්නේ? අර මානසික වශයෙන් ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න පුළුවන් මට්ටමට කෙලෙස් මතකයක් තියෙනවා. ඒ කෙලෙස් මතකයේ පදනම් කරගෙන මේ මානසික ගති එළිය ලෝකයට බාහලන්න පුළුවන් තාක්කල් ලෝකය හටගන්නවා. අවිද්‍යාසහගතව ලෝකයේ යථාර්ථයක් කියලා පිළිගැනීමකුත් තියෙනවා. එතකොට එහෙම ලෝකයේ යථාර්ථයක් කියලා පිළිගැනීමක් තමා තුළ පවතිනකොට පින්වත් අර මානසික ගතිය එළිය ලෝකෙට බාහලනකොට නෑ, මේක මානසික ගතිය එළිය ලෝකෙට බාහලනකොට දරුවා එළිය ඉන්නවමයි කියලා හිත පිළිගන්නවා. ඒ පිළිගැනීම ඇතුලේ පින්වත්නි ඒ පුද්ගලයාට තියෙන්නේ භවය. මානසික ගතියකුත් තියෙනවා. ඒ මානසික ගතිය එළිය ලෝකෙට සසඳා ගලපා බාහලා බලනකමකුත් තියෙනවා. ඒ බලනකම ඇතුලේ දැන් ඉතින් නිකන් ඉන්න බෑ. ඇයි? දරුවා එළිය ඉන්නවනේ. ඒ නිසා කවන්ඩ වෙනවා, පොවන්ඩ වෙනවා, අන්දන්ඩ වෙනවා, නාවන්ඩ වෙනවා, පරිස්සම් කරන්න වෙනවා, පන්ති ගියත් හොයලා බලන්න වෙනවා. එතකොට කර්ම රැස් වෙනවා. හොයලා බලනකොට සිතුවිලි ගලනවා, අහලා බලනකොට වචනින් කර්ම රැස් වෙනවා. ඒ දරුවා වෙනුවෙන් දරුවට හොඳ අනාගතයක් හදන්න කියලා හිතාගෙන වැඩට යනකොට, වැඩ කරනකොට, ඒ වාට අනු ක්‍රියාත්මක වෙනකොට නොඒ කර්ම රැස් වෙනවා. සිතින් කයින් වචනින් කර්ම රැස් වෙන්නේ, සිතින් කයින් වචනින්නේ. ඒ කර්ම රැස් වීමට අදාළව භවපච්චයා ජාති. අන්න ඒක තමයි ජාතිය හදන්නේ. ඔයාලා ඊළඟට යන්නේ කොහෙද කියලා තීරණය කරන්නේ ඔය වැඩපිළිවෙල. නිරේට යනවද, තිරිසන් ලෝකෙට යනවද, പ്രേත ලෝකෙට යනවද, අවීචි මහ නරකාදියට යනවද, කොහෙටද යන්නේ කියලා අද ඕගොල්ලෝ වැඩ කරන කතාව ඇතුලේ තමයි තීරණී වෙන්නේ. ඒ නිසා හැම වෙලාවෙම පරිස්සම් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒකයි ශ්‍රාවකයන්ට කිව්වේ, මහණෙනි පුළුවන් තරම් සංවේදී වෙන්න. කොච්චර සංවේදී වෙන්න ඕනද කියනවා නම්
පින්වත්නි ධර්ම මාර්ගයේ ඉන්න කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ වෙන්න ඕන. ධර්ම මාර්ගයේ තුල ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන කෙනා දක්ෂ සොල්දාදුවෙක් වගේ ඉන්න ඕන. අත්තක් කෙල්ලුණා දක්ෂ සොල්දාදුවෙක් එයා සංවේදී වෙනවා ඒකට. අන්න ඒ වගේ ඉතාම සියුම් සිතුවිල්ලක්ගෙන පවා සංවේදී වෙන්න ඕන. මොකද භවයේ ඇතුලේ ඉන්නේ. ඒ භවයේ තුල රැස් වෙන කර්මය සමහරට ඕලාරික මට්ටම එකක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කර්මය මාගේ ඊළඟ ජාතිය හදනවා. භවපච්චය ජාති. ඒ නිසා අපි මේ රැඳිලා ඉන්නේ භවය තුල කියන එක අමතක කරන්න එපා. අපි මේ ඉන්නේ හිටගෙන ඉන්නේ භවය මත. ඔය භවය ජාතිය හදනවා. භවපච්චය ජාති. ඔය ජීවිතේ අතහැරෙනකොටම ඊළඟ ජීවිතේ තීරණාත්මක සාධකයේ මත ඔය හිටගෙන ඉන්නේ. ඒ නිසා හැම වෙලාවකම පරිස්සම් වෙන්න. හැම මොහොතකම පරිස්සම් වෙන්න පින්වත්නි. තමන්ගේ ප්‍රවේශම තියාගන්න පින්වත්නි. ඔයාලව රකින්න පැවිද්දෙක් විදියට මට පුළුවන් කමක් නැහැ. ඕගොල්ලන්ගේ රැකවරණේ ඔයාලගේ දරුවට හදන්න බෑ, ස්වාමියාට හදන්න බෑ, බිරිඳට හදන්න බෑ. තම තමන්ගේ රැකවරණේ තම තමන් හදාගන්න ඕන. මොකද අපි මේ හිටගෙන ඉන්නේ භවය මත. එතකොට මානසික ගතියක් පවතිනවා. ඒ මානසික ගතිය තමයි භවය. ඇස් දෙක පියාගෙන එතකොට මේ ලෝකේ හටගන්නවා. ඒ ලෝකය ඒ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. මානසිකාර්ය ප්‍රත්‍යයෙන් අටගෙන මානසිකාර්ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. ඒ අපි ඊළඟට පුරුදු වෙලා ඉන්නවා මේ කෙලෙස් සහගත සසර ඇවිදින සත්‍යයක් විදියට ඒ මානසික ගතිය ලෝකයට බාහලන්න. ඒ මානසික වශයෙන් ඔගොල්ලෝ තුල කෙලෙස් සහගත මතකයක් තියෙනවනේ. ඒ මතකය ලෝකයට බාහලනවා, ලෝකයට සසඳනවා, ලෝකයට ගලපනවා. ඒ ගලපනකොට ඔව් එළියේ මේ දරුවා ඉන්නේ, ඔබ වහන්සේලා කියවට මේ ඉන්නේ එළියේ දරුවා. එළියේ දරුවා ඉන්න බවටම හිත පිළිගන්නවා. එතකොට එළියේ ඉන්න බවට දරුවාව පිළිගන්නේ මොකක් නිසාද? චක්කු විඥානයේ පහළ වීමෙන් දරුවා දැකීමෙන්, සෝත විඥානයේ පහළ වීමෙන් දරුවාගේ හඬ ඇසීමෙන්. දරුවා මේ දරුවා ඉන්න නිසා හඬ ඇහෙනවා නෙමෙයි, තමා තුළ මානසිකාර ප්‍රත්‍යයෙන් සෝත විඥානයේ පහළ වෙලා. ඒකයි ඔය කටහඬ ඇහෙන්නේ. තමන්ගේ අභ්‍යන්තරික චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥාණය කොතනද පහළ වෙන්නේ? ඒකටමයි උත්පත්ති භවය කියන්නේ. ඒකටමයි උත්පත්ති භවය කියන්නේ. එතකොට චක්කු විඥානින් දරුවගේ කටහඬ ඇහෙනකොට තමා තුළ මේ මගේ දරුවගේ කටහඬමයි කියලා ආයෙත් මතක තියාගන්නවා. ඔය ඇහුනේ මගේ දරුවගේ කටහඬ? කලින් මතකයත් එක ගලපලා බලනවා. ඔය නම් මගේ දරුවගේ කටහඬ නෙමෙයි. ඒ කොහොමද කියන්නේ? කලින් දරුවගේ කටහඬ සම්බන්ධ මතකයක් තියෙනවා. සෝත විඥානයේ පහළ වීමෙන් දරුවගේ හඬ ඇහෙනවා. හඬ ඇහෙනකොට උත්පත්ති භවය, අහගත් හඬ මතක තියාගන්නවා. ඒක කර්ම භවය. මතක තියාගෙන ආයෙත් අහලා බලනවා. මතක තියෙන නිසා අහනකොට තම ආපෝ ඔය අපේ දරුවගේ කටහඬ නෙමෙයි. අපේ දරුවගේ කටහඬ ඔය නෙමෙයි, වෙන කෙනෙක්ගේ කටහඬ. ඇයි? මතකයක් තියෙනවා. මතකයට අනුව තමයි සෝත විඥානයේ පහළ වෙනකොට සසඳලා එළිය ලෝකෙ විමසලා බලන්නේ. ඔන්න ඕකට භවය කියන්නේ. ඔය භවය ඇතුලේ එයා සිතින් කයින් වචනින් විශේෂයෙන්ම සිතින් කර්ම රැස් වෙන්න ගන්නවා. චේතනා පහල කරගෙන එයා වැඩ කරනවා පින්වත්නි. එතකොට චේතනාව පදනම් කරගෙන එයා තුල භව කර්ම රැස් වෙනවා. කාටවත් නවත්තන්න බෑ. මෙහි කාටවත් නවත්තන්න බෑ පින්වත්නි. එතකොට මේ භව කර්ම රැස් වුණොත් භව පච්චයා ජාති. අනේ ඒක තමයි ඊළඟ ජීවිතේ තීරණය කරන්නේ. ඕගොල්ලෝ ඉන්නේ තීරණාත්මක සාධකයක. ඒක මතක තියාගන්න, ලෝකෙ කෙනෙක් දන්නේ නැහැ ඒක. ඕගොල්ලෝ යන තැන තීරණය කරන අවකාශයක් ඇතුලේ ඔය ඉන්නේ. යන තැනට ඕගොල්ලෝ ඔය ඉන්න මට්ටම ඕගොල්ලන්ගේ අනාගත ජීවිතේ තීරණය කරනවා. ඔය මේ ජීවිතය තුළ වර්තමානයේ ඇසකණනාසේ දිවකය මනස තුළින් අත්දකින ලෝකයේ අත්දැකීම වනාහි ඊළඟ භවය තීරණය කරන තීරණාත්මක සාධකයේ විදියටයි අපි අඳුනා ගන්න ඕන. ඔගොල්ලෝ ඉන්න මට්ටම තීරණාත්මක සාධකයේ විදියට දකින්න. එතකොට එහෙම තීරණාත්මක සාධකයේ විදියට දැකලා පුළුවන් නම් පින්වත්නි භවය නිරුද්ධ කරන්න. භවය නිරුද්ධ කරන්න. ඒකට අවිද්‍යාව නිරුද්ධ කරන්න ඕන. තණ්හාව නිරුද්ධ කරන්න ඕන. උපාදානය නිරුද්ධ කරන්න ඕන. ඒ නිරෝධය පිණිස අපට ප්‍රඥාවෙන් ලොකු අනුබලයක් ලැබෙන්න ඕන. පුදුමාකාර විදිහේ ලොකු අනුබලයක් අපට ලැබෙන්න ඕන. දැන් අපි ඇතුලේ ඊට පස්සේ ඒකට මොකද්ද කරන්න ඕනේ? දැන් ඔය ඉන්න මට්ටමේ ඕගොල්ලෝ දකින්න ඕන දෙයක් තියෙනවා ගිහියෙක් විදියට. මොකද ඔයගොල්ලෝ පළවෙනි මේ ටික විතරක් කරන්න පින්වත්නි, ඊළඟ අවුරුද්ද වෙනකොට මේ වෙනකොට නිවිලා ඉඳී සෑහෙන්න.
මීටික කරන්න මීටික කළොත් එයාට කවදාවත් වරදින්න විදියක් නැහැ. මොකද අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපව කවදාවත් රවට්ටන්න කතා කරන්නේ නැහැ. අපි සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ යථාර්ථවාදීවයි අපිව ආමන්ත්‍රණය කළේ. භාග්‍යවතුන් වහන්සේ අපිව රවට්ටන්න, අපිව වටේ යවන්න කතා කරපු කෙනෙක් නෙමෙයි. එහෙම සමහර වටේ යවන්න කතා කරපු ආගමික ශාස්ත්‍රවරුත් ඉන්නවා. එමීට ඇඟ බේරගන්න කතා කරපු අය භාරතේ ඉන්නවනේ. පකුද කච්චායන, සංජය බෙල්ලටි පුත්ත, නිගණ්ඨනාද පුත්ත, ඔය අජිත කේස කම්බලි කී කී ඔය ඉන්නේ. ඒකල් හිටදලා තියෙනවනේ. ඇඟ බේරගන්න කතා කරපු අය ඉන්නවා. කිව්වොත් ආයකත් හොඳයි කියනවා. එමෙහෙම කළොත් ආයෙමත් හොඳයි කියනවා. ඔක්කොටම හොඳයි කියලා එමීට ඇඟ බේරගත්තා ඉන්නේ. හැබැයි අපි සරණ ගිය අපගේ භාග්‍යවතුන් වහන්සේ නම් එහෙම ඇඟ බේරගන්න කතා කරපු කෙනෙක් නෙමෙයි. අපගේ භාග්‍යවතුන් වහන්සේ අපේ දුක දැකලා දුක නිරුද්ධ කිරීම පිණිස අවශ්‍යතාවයට කතා කරපු කෙනෙක්. ඒක ඇතුළේ තිබුණේ මහා කරුණාවක්මයි පින්වත්නි, අත්පත් කරගන්න දෙයක් තිබ්බේ නැහැ. මේ කාමභෝගී ලෝකයේ ඇතුළේ භාග්‍යවතුන් වහන්සේ අපෙන් අත්පත් කරගන්න කතා කරපු කෙනෙක් නෙමෙයි. අපිව ගලවන්න කතා කරපු කෙනෙක්. අපි තුල මිදීමක් හදන්න කතා කරපු කෙනෙක්. ඉතින් ඒ මිදීම පිණිස යන්න අවකාශයක් තියෙන්න ඕන. හැබැයි ලෝකයේ ඇලිලා ගැටිලා ඉන්න මිනිසුන්ටත් ඒ ජීවිතේ පෙළන් නැතුව, තලන් නැතුව, යට කරන් නැතුව අපගේ බුදුරජාණන් වහන්සේ යාතුල අවබෝධය හදාගන්න ආමන්ත්‍රණය කළා. ඒකයි වටින්නේ. ඒ නිසා ඕගොල්ලෝ තුල යම් කනස්සල්ලක් තියෙනවා නම් වහාම අයින් කරගන්න. මොකද්ද ඔබ තුල තියෙන්න පුළුවන් කනස්සල්ල? අනේ මට මේ ජීවිතය ඇතුලේ අවබෝධය කරා යන්න බැරි වෙයි. ඇයි මම මේ විදියට සම්බාධක සහිත ජීවිතයට අහුවෙච්ච කෙනෙක්, ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ හැම පැත්තෙම අහුවෙලා. ඉතින් මේ අහුවෙච්ච මට නම් ගැලවෙන එක ලේසි නෑ කියලා ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. නමුත් එහෙම හිතන්න එපා. කවදාවත් එහෙම හිතන්න එපා. එහෙනම් මොකද ඔයගොල්ලෝ හිතන්න ඕන? කොහොමද උදේවහ ප්‍රතිවේක්ෂණා කරන්න ඕන? කොහොමද උදේවහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ප්‍රතිවේක්ෂණා කරන්න ඕන? එයා ප්‍රතිවේක්ෂණා කරන්න ඕන මෙන්න මේ විදිහටයි වෙනත්නි. එයා මෙහෙම ප්‍රතිවේක්ෂණා කළොත් එයාට වරදින්නේ නැහැ. කොහොමද එයා ප්‍රතිවේක්ෂණා කරන්නේ? හැමදාම උදින්ම නැගිට ගමන් හිතන්ඩ මට තියෙන්නේ සම්බාධක සහිත ජීවිතයක්. මගේ ජීවිතය එහෙම එකක්. හවසට නිදා ගන්නකොටත් හිතන්ඩ මට තියෙන්නේ සම්බාධක සහිත ජීවිතයක්. එතකොට යා හැම වෙලාවකම ඔළුවට ගන්න ඕන මම සම්බාධක සහිත කෙනෙක්. මගේ ජීවිතේ සම්බාධක තියෙනවා. අවබෝධය කරා යන්න බැරි වෙන විදියට ඉස්සරහින් තියෙනවා මාර්ග බාධක. මොකද්ද ඒ සම්බාධකය? මට නිවන් දකින්න තියෙන ලොකුම බාධක. එතකොට ටික කාලයක් යනකොට ඔයගොල්ලන්ට තේරෙවි මට නිවන් දකින්න තියෙන බාධකේ මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ රැකියාව, මගේ ගෙදර මට නිවන් දකින්න බාධාවක්. අවබෝධය කරා යන්න බාධාවක්. එතකොට මට මගේ දරුවා අවබෝධය කරා යන්න බාධාවක්. ඇයි? මගේ දරුවා මට සම්බාධකයක්. එහෙම වැටේ. එතකොට ඔගොල්ලෝ බය වෙන්න එපා, දරුවවත් හරින්නේ නැහැ. ඔගොල්ලෝ හැමදාමත් ප්‍රතිවේක්ෂණා කරන්නේ මං සම්බාධක සහිත කෙනෙක්. උදේත් හිතනවා මිනිත්තු දෙකක් විතර, නැටත් හිතනවා නින්දට යද්දී. එතකොට මොකද වෙන්නේ? එතකොට යාට සම්බාධකයේ දරුවා, බිරිඳ, ස්වාමිය මේ විදිහට සවිඥානික අවිඥානික ලෝකයේ ඇතුලේ තමා තුළ ගොඩ නැගිච්ච කවදාවත් දැකලා නැති සම්බාධක ටික පේන්න ගන්න. වෙනදා දරුවා පේන්නේ මට මගේ ඇස් දෙකටත් වඩා වටිනා කෙනෙක් විදිහට. සාමාන්‍ය අම්මා කෙනෙකුට දරුවා පේන්නේ මට මගේ ජීවිතේ නැති වුණාට කමක් නැහැ, හැබැයි මගේ දරුවා ඉන්න ඕන මේ මහ පොළොවේ. මට මන් වේලක් හරි කමක් නැහැ, කන්න මගේ දරුවට තුන් වේල කන්න තියෙන්න ඕන. අන්න එහෙමයි අම්මා කෙනෙක් වටිනාකම දරුවට දුන්නේ. හැබැයි මම සම්බාධක සහිත ජීවිතයක් ගෙවන කෙනෙක් කියලා උදේවහ යම් වෙලාවක කෙනෙක් කල්පනා කරන්න පටන් ගත්තොත් මට තියෙන්නේ සම්බාධක සහිත ජීවිතයක් නේද? මට තියෙන්නේ සම්බාධක සහිත ජීවිතයක් නේද කියලා Tamange සම්බාධක සහිත ජීවිතයේ යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් ඒ සම්බාධක සහිත ජීවිතේ Tamanට පේනවා නම් වැටහෙනවා නම් ඒ සම්බාධක සහිත ජීවිතේ දකින්න යා තුල මොකද්ද වෙන්නේ? ඒ සම්බාධක සහිත ජීවිතේ දකින්න කෙනා තුල පින්වත්නි ක්‍රමානුකූලව එයාට සම්බාධකේ විදියට දරුව වැටෙන්න ගන්නවා.
මට වේලක් කාලා හරි කමන්නේ දරුවට තුන් වේල කවන්න ඕන කියන අදහස නෙමෙයි ඉන්නේ දරුවමයි සම්බන්ධකේ එහෙම හිතනකොට කෙනෙක් හිතන්න පුළුවන් නෑ ඉතින් දරුවට කවපු පොවපු එක මට අතෑරී නේද හොමිතු කවදාවත් නෑ පින්වත්නි එයාට දරුවා සම්බාධකේ විදියට පේනවා එතකොට දරුවා සම්බාධකේ විදියට පේනකොට එයා තුන්වෙනි පියවර දැන් පළවෙනි මොකද්ද මම සම්බාධක සහිත කෙනෙක් කියලා උදෙත් ප්‍රතිවේක්ෂණා කරනවා රැයටත් ප්‍රතිවේක්ෂණා කරනවා එතකොට මේ සම්බාධක සහිත ජීවිතයේ ඇතුලේ මාසයක් විතර යනකොට එයාට දරුවාව වටිනාම දේ විදියට නිමේ හිත පිළිගන්නේ සම්බාධකේ විදියට සම්බාධකේ විදියට. එතකොට ඒක තමයි එයාට දෙවෙනි එක. තුන්වෙනි එක මොකක්ද දන්නවද? ඔ එතකොට එයාගේ හිත පෙළඹෙනවා නව සම්බාධකවලට එකතු නොවීමට. දැන් අපේ සිතේ ස්වභාවයක් තියෙනවා අපේ සිත ගිය ගිය තැන ඇලෙනවා. අපේ සිතේ ඒ හැටියේ. ඒකයි සිත ගැන කියද්දි කියන්නේ තණ්හාව ගැන කියද්දි කියන්නේ සිතේ ස්වરૂපය ගැන කියද්දි කියන්නේ යායන් තණ්හා පෝණෝ භාවිකා නන්දි රාග සාගතා తතර తත්‍රා අබිනන්දිනි පෝණෝ භාවිකා පුනරභවයේ හදන මට්ටමේ තණ්හාවක් තියෙනවා නම් ඒ හිත මොකද වෙන්නේ తත්‍ර తත්‍රා අබිනන්දිනි ගිය ගිය තැන ඇලෙනවා පුනරභවයේ හැදෙන මට්ටමේ තණ්හාවක් නඩත්තු කරන මිනිහෙක්ගේ හිත ගිය ගිය තැන ඇලෙනවා. එහෙම හිතක් තියෙන නිසායි ඔහෙලා යන යන තැන ඇලෙන්නේ. බලන්නකෝ අපේ හිත ගිය ගිය ඒකනේ මං ඉස්සලා කිව්වේ ඔයගොල්ලෝ ලෝකේ මත තැවරිලා ඉන්නේ කියලා. ගිය ගිය තැන ඇලෙනවා අපින්වත් නී. අපේ හිත එහෙමයි. එතකොට ගිය ගිය තැන ඇලෙන මට්ටමේ සිතක් තමයි අපිට තියෙන්නේ. తత్ర తత్రాభినందిని. එතකොට දැන් මොකද වෙන්නේ? එයා පළවෙනියෙන් උදේ හවා මාසයක් විතර ප්‍රතිවේක්ෂණා කළා විනාඩි දෙක ගානේ අනේ මම සම්බාධක සහිත කෙනෙක් නේද එච්චරයි සාධාරණීකරණය කරන්නේ කාමන්නේ ඉතින් එහෙම කියා හිතන්නේ එයා මම සම්බාධක සහිත කෙනෙක් නේද කියලා වෙනදා වගේ වැඩ කරනවා නින්දට යනකොටත් හිතනවා මම සම්බාධක සහිත ජීවිතයක් නේද මට තියෙන්නේ ඒක මේ අවබෝධය කරා යන කෙනෙකුට මහ පුදුමාකාර බාධාවක් නේද ඔය විදියටම දකින්නවා පින්වත්නි දෙවනි මාසේ ඕගොල්ලන්ට දරුවා මට තියෙන ලොකුම සම්බාධකයේ විදියට පෙනේවි. සාමාන්‍ය අම්මා කෙනෙකුට දරුවා Tamanගේ වටිනාම දේ විදියට පේන්නේ. නමුත් එම් පෙනුණා කියලා කවුද පින්වත්නි දරුවා නිසා දුක අඩු කරගෙන තියෙන්නේ? ලෝකේ මේ මහ පොළොවේ කිසිම කෙනෙක් දරුවාව නිසා දුක අඩු වෙලා නැහැ පින්වත්නි එන්න එන්න දුක වැඩි වෙලා. හොද්දට වයසට ගියපු අවුරුදු 80ක් 85ක් විතර ගිය අම්ම කෙනෙක්ගෙන් අහන්න එයාට එන්න එන්න දරුවා වෙනුවෙන් වැඩ කරලා දරුවගේ යුතුයකම් ටික කරලා දුක අඩු වෙලාද වැඩි වෙලාද කියලා අහන්නකෝ එන්න එන්න දුක මෝරලා පින්වත්නි එහෙනම් දරුවා කියන්නේ දුක මෝරන නිමිත්තක් පින්වත්නි දරුවා කියලා කියන්නේ දුක මෝරන නිමිත්තක් දරුවා කියන්නේ මේ මට්ටමේ තත්වයක් එතකොට හොඳට කල්පනා කරලා බලන්න මේ කියනේවා දැන් මේ විදියට සම්බාධක සහිත ජීවිතයක් කියලා ඔගොල්ලෝ උදේවා හිතනකොට මා දෙවනි මාසේ ඔයගොල්ලන්ට පෙනේවි දරුවා මට තියෙන සම්බාධකයක් මගේ සක්කාය දිට්ඨිය දුරු කරන්න තියෙන බැම්ම තමයි දරුවා බිරිඳ ස්වාමියා එහෙම කියලා ඔයාලට සම්බාධක සහිත ජීවිතයේ විදියට බාහිර සවිඥානික අවිඥානික ලෝකේ වැටෙහි දෙවනි මාසේ යනකොට තුන්වෙනි මාසේ ඔයගොල්ලෝ බලන්න ඕන මොකද්ද නෑ කමක් නෑ මම අලුත් සම්බාධක වලට නම් යන්නේ මගේ කතාව දරුවගෙන් ඉවර කරනවා ආයේ මුණුබුරා බලන්න ඉන්නේ කවදා මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනා කවදාවත් මුණුබුරු ගැන අපේක්ෂා තියාගන්නේ විවාහ වෙච්ච දුවගෙන් කවදාවත් අහන්න එපා මේ දැන් නැද්ද තවම මේ දරුවෙක්වත් ලැබෙන්න නැද්ද කියලා අහන්න එපා මට මේ උඹලගේ මුණුබුරෙක් දැකලා පොඩි එකෙක් දැකලා S2 පියුනොත් මට ඇති වගේ කතා කියන්න එපා ධර්මයක් නැතිකමටමයි එහෙම කියන්නේ දරුවා විවාහ වෙලා ගියාට පස්සේ හොඳට සතුටු වෙන්න ඉදාට ආය අඬන්නිපා කාමරේට ගිහින් දොරරෙද්ද අයින් කරලා දොර ඇරලා බලන්නිපා අනේ මගේ දරුවා ගියා නේද කියලා හොඳට එදාට සතුටු වෙන්න ඇයි යුතුයකම කරලානේ දැන් ඒ කියන්නේ දැන් මේ දරුවා ගෙදරින් ගියපු එක ගැන අසත්පුරුෂ චේතනාවක් නෙමෙයි ඉන්නේ තියෙන්නේ ඔක්කොම යුතුයකම් ටික හොඳට කරලා ආවා විවාහකම් කරලා හොඳටම කරලා දීලා ඒක ඔක්කොම ටික දරුවා Tamanගේ ගෙදර එහෙ මේ හැසිරින් නැති එක ගැන එයාට සතුටක් උපදින්න ඕන
එහෙම සතුටක් උපදින්නේ අර කාලාන්තරයක් තිස්සේ මේ ජීවිතේ සම්බාධක සහිතයි නේද? මම සක්කාය දිට්ඨිය දුරු කරන්න බැරි මගේ මං ඉස්සර සම්බාධක ටිකක් තියෙනවා මං ගිහියෙක් නිසා කියලා. එයා බලන්න පුරුදු වුණාට පස්සේ එයාට සම්බාධක විදිහට දරුව වැටහෙනවනේ. එයා කවදාවත් කෝල් කරලා අහන්නේ නැද්ද මුණුබුරෝ එහෙම කියලා අහන්නේ. අහන්නත් එපා. මොකද දරුවොත් බලලා මුණුබුරත් බලන් ඉන්නවා නම් එයා නව සම්බාධක කරේ එයා යාවෙන කෙනෙක්. අලුත් සම්බාධක පැත්තට යන්න එපා. එහෙනම් දැන් එයාට ඇති වෙනවා දැන් සම්බාධක සහිත ජීවිතය කියලා. සම්බාධක සහිත ජීවිතයට අභියෝග කරන්නේ දැන් ඒක සකස් වෙලා ඉවරයිනේ. සකස් වෙලා ඉවර නම් දැන් කරන්න දෙයක් නැහැ. අලුත් සම්බාධක සහිත ජීවිතයකට යන්න එපා. දැන් එයා මොකද්ද දැන් අලුත් සම්බාධක සහිත ජීවිතයේ දුක විදියට දකින්න. හරි, එහෙම දුක විදියට දකින්නකොට එයාට අලුතින් බැමි හදාගන්න හිත පෙළඹෙන්නේ නැහැ පින්වත්නි. එයාගේ හිත අලුත් බැමි හදාගන්න එයාගේ හිත පෙළඹෙන්නේ නැහැ. ඊළඟ එක තමයි සම්බාධක සහිත ජීවිතේ ඕගලන්ට වැඩ තියෙනව නේද? දැන් දරුවා නිසා දරුවාව ඉස්කෝලේ යවන්න වෙලා වැඩ තියෙන්නේ. ඒ ඔක්කොම කුසලතාවයේ විසේ සංග්‍රහ කර කර සංග්‍රහ කර කර බලන්න. ඔක්කොම කුසල් විදියට දකින්න. දරුවගේ කොණ්ඩේ ගොතන කොටත් දැන් පාසල් යන පුංචි දැරිවියක් ඉන්නවනම් කොණ්ඩේ ගොතන කොටත් ඒ අම්මා දකින්න ඕන මේ විදියටම මගේ හිතත් අවුල් වෙලා තියෙන්නේ කියලා. උදේ හැමදාම කොණ්ඩේ ගොතන කොට දකින්න ඕන ඊයේත් කොණ්ඩේ ගෙතුවා ඊයේත් කොණ්ඩේ හේදුවා නමුත් අදත් කොණ්ඩේ අවුල් වෙලා. ඊයේ ගොතන අද ගොතන එක නවත්තන්න බෑ. අදත් මට මේ කොණ්ඩේ ගොතන්න වෙලා තියෙන්නේ ඇයි? අලු අවුල් වෙලා. එහෙනම් මේ හිත හැම වෙලාවකම අවුල් වෙනවා ආගන්තුක කෙලෙස් වලින්. දැන් මේ දරුවගේ කොණ්ඩේ අවුල් වෙලා තියෙන කවුරත් අවුල් කරලා නෙමෙයි. එතකොට මේ දරුවගේ කොණ්ඩේ අද අවුල් වෙලා තියෙන්නේ පින්වත්නි එයා බලෙන් අවුල් කරගෙනත් නෙමෙයි. එළිය කෙනෙක් ඇවිල්ලා රෑ නිින්දේදී අවුල් කරලත් නැහැ. හැම වෙලාවකම මේ ලෝකයට නිරාවරණය වුණාම එහෙම තමයි. ඒ වගේ මගේ සිත අරමුණු පැත්තට නිරාවරණය වෙලා තියෙන තාක්කල් කෙලෙස් අරබුදය ඇතුලේ මම හිර වෙන එක නවත්තන්න බෑ. කෙලෙස් අරබුදය ඇතුලේ ව්‍යාකූල වෙන එක මට නවත්තන්න බෑ. කෙලෙස් සහගත සිතක් මේ වගේ නේද කියලා දරුවගේ කොණ්ඩේ ගොතන කොටත් කොණ්ඩේ ඇතුලෙන් ඒ අම්මට නිවන් මඟ පිළිබඳ කමටහන පේන්න ගන්නවා. ඇයි? යුතු හොත්තට දරුවගේ කොණ්ඩේ වෙනදටත් වඩා හොඳට ගොතනවා. හැබැයි ඒක ඇතුලේ විදර්ශනාමය නිමිත්තක් තියාගන්නවා. ඇයි? අර යුද්ධාරින් අර සම්බාධක සහිත ජීවිතයේ ඇතුලේ යුතුකම් වගකීම් ටික නොපිරිහෙලා කරනවා. හැබැයි ඒ යුතුකම් වගකීම් ටික නොපිරිහෙලා කරනකොට ඒ යුතුකම වගකීම් ඇතුලෙන් ඒ අම්මා දකිනවා විදර්ශනාව. අන්න ඒකයි දක්ෂකම. නැතුව මේ ජීවිතේ සම්බාධක සහිතයි කියලා දරුවව විසි කරලා දාන එකක් නෙමෙයි අපි මේ කියන්නේ. සම්බාධක සහිත ජීවිතයේ ඇතුලේ විපස්සනාවයි දකින්න ඕන. ඒ විදර්ශනාමය හැකියාවයි ඒ අම්මා දකින්න ඕන. හොද්ද හැඳිගානකොට ඒ අම්මට දැනෙන්න ඕන මේ හැඳිගාන හැන්දට හොද්දේ රස දැනින්නේ නැහැ. හොද්දේ රස වැටෙන්නේ දිවට. අන්න ඒ වගේ මේ ධර්මාර්ථයේ අවබෝධය කරා මට ධර්මයේ රහ දැනෙන්නේ නැත්නම් ඒක මගේ ප්‍රඥාව නැතිකමටයි වෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාවේ දුර්වලකමම දකින්න ඕන පින්වත්නි. මේ කොයි වෙලෙත් බණා හිටියත් ධර්මයේ යන්නේ නැත්නම් ඒක නිකන් හැන්ද වගේ කියලා දකින්න ඕන. හොද්දේ රස වැටෙන්නේ දිවට වගේ මගේ ප්‍රඥාව දුර්වල නිසා මේ ධර්ම රසේ දැනිලා ධර්මයේ ප්‍රතිපත්තිය පැතර මම කැරකිලා වැටෙන්නේ නැහැ නේද? මගේ ප්‍රඥාව දුර්වලයි නේද කියලා හොද්ද හැඳි ගන්නකොට ඒ හැඳ ඇතුලේ කතාවෙන් අම්මට තමන්ගේ දුර්වල ප්‍රඥාව පේන්න ඕන. කොයි වෙලෙත් බණහගෙන පිරිත් දාගෙන කුසිය උයෝය හිටියට මේ පිරිත් ටික ඇතුලේ මාව නිවෙන්නේ නැත්තේ මගේ ප්‍රඥාව දුර්වල නිසා නේද? කොච්චර හොද්ද හැඳි ගෑවත් හැන්දට හොද්දේ රහ දැනින්නේ නැහැ වගේ හොද්දේ රස නම් ප්‍රඥාවටමයි දැනින්නේ. හොද්දේ රස නම් දිවටමයි දැනින්නේ. අන්න ඒ වගේ ප්‍රඥාවටමයි ධර්මයේ රහ දැනින්නේ. මේ කනහරහන පිරිත් වලින් මට අවදිකමක් ප්‍රඥාවට අවකාශයක් නැති මගේ ප්‍රඥාව දුර්වල නිසා මම ප්‍රඥාව හදන්න ඕනේ නේද කියලා හොද්ද හැඳි ගාන කොටත් ඒ අම්මට ප්‍රඥාවේ කතාව වෙන්න ඕන. අන්න යුතුක දරුවා වෙනුවෙන් උයන එක නවත්තන්නේ, දරුවා වෙනුවෙන් වැඩ කරන එක නවත්තන්නේ, කවන පොණ එක නවත්. ඒ හැම එකකම පේනවා ප්‍රඥාවට අවකාශය. අන්න එහෙම පේන්න ගන්නවා. එහෙම පේන්න ගන්නකොට දවසින් දවස එයා තුළ විදර්ශනාමය ප්‍රඥාව මෝරණ ඔය අතර පින්වත් හිත වඩන්නත් පටන් ගත්තොත් චිත්ත සමාධියක් දියුණු කරන්න පටන් ගත්තොත් එයා නිවෙන්න පටන් ගන්නවා පින්වත්නි. සද්ධාතනිකව නිවිල යනවා. සම්බාධක සහිත ජීවිතය ඇතුළෙන් තමයි එයාට මඟඵල මෝරන්නේ.
සම්බාධක සහිත ජීවිතය අතහැරලා එයා කැලේට යන්නේ, ආරණ්‍යයට යන්නේ, කුටියට යන්නේ. මොන කරුමයක්ද මේ ජීවිතේ කියලා එයා ඒ කරුමයක් කියලා හිතාගෙන මේ ජීවිතේ විසි කරලා දාන්නේ. පින්වත්නි, අවබෝධය කරා යන කෙනා වෙන්නම කතාවක් එයාට තියෙනවා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව තම තමන්ගේ సంతానගත ජීවිතය තුළ මේ සම්බාධක සහිත ජීවිතයේ ඇතුළේම නිවීම පිණිස හේතුපකාර වේවා කියලා අපි දේශනාව સમાප්ත කරනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube චැනලය subscribe කොට ඉදිරියේ ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.